මුං ඇට පහ එකමත් එක කාලෙක පුංචි මුං ඇට පහක් ජීවත් වුණා කරලක් ඇතුලේ. එයාලා එකිනෙකට වෙනස්. ඒත් එයාලා ජීවත් වුණේ එකට. මොකද තාමත් කරල වැහිලා තියෙන නිසා. ඉර එයාලව එළියට ගත්තෙත් නැහැ තාම පුංචි හින්දා. ඒගොල්ලෝ දවසම නිදාගත්තා. ඒත් රැට නැගිටලා එකිනෙකා එක්ක කතා කළා, අවට ශබ්ද අහගෙන හිටියා. විශේෂයෙන්ම හඳ කියන සින්දු. හඳ අඩසඳ වුණාම ඔහු රිදී කම්පි ටිකක් ගැට ගහගත්තා. ඊට පස්සේ ඔහු මුං ඇටවලට ඇහෙන්න ලස්සනට සින්දු කිව්වා. ඔහු ආපහු පුර හඳ වුණාම බෙර වාදනය කළා. මුං ඇට ටික නැගිට්ටාම හඳ වාදනය කරන බෙර සද්දේ අහගෙන හිටියා. ඒත් හැම මුං ඇටයක්ම තමන්ගේම මතයක හිටියා හඳේ වාදනය ගැන. මම මේ බෙර සද්දට ආසයි. බූම් බූම් බූම්. මම මේ සංගීතයට ආසයි. මම ආසයි මේ තාලයට. හරිම මිහිරි. මම නම් ආස ගොඩක්ම වීණා වාදනයට. ඒක හරිම ලස්සනයි. ඒ වගේම තාලෙත්. ඕ, එයාට බැරිද පොඩ්ඩක් සද්ද නැතුව ඉන්න? සංගීතය අමතක කරලා මම ආස මට පුළුවන් තරම් නිදා ගන්න. ජීවිතේ ඔහෙ ගෙවිලා යන්න. හතරවෙනි මුං ඇටේ හරිම කම්මැලි. ඔහුට ඕනේ කලේ මුළු දවසම නිදා ගන්න. පස්වෙනි, ඒ කියන්නේ පොඩිම මුං ඇටේ අනිත් මුං ඇට හතරටම වඩා වෙනස්. මම හැම සංගීතයක්ම අහන්න ආසයි. වීණාවටත් ආසයි, බෙරවලටත් ආසයි. විශේෂයෙන් කියලා කොහොමද එක දෙයක් විතරක් තෝරගන්නේ? මම මේ හැම එකම අහලා හුඟක් සතුටු වෙනවා. මුං ඇට ටික දවසින් දවස ලොකු වුණා. එයාලා සම්පූර්ණයෙන්ම ලොකු වෙනකන් එයාලට ඒක තේරුණේ නෑ. දැන් එයාලා ඒ කරලෙන් එළියට ඇවිත් ජීවත් වෙන්න පුරුදු වෙන්න ඕනි. පොඩ්ඩක් එහාට වෙන්නකෝ. මට මෙතන හෙලවෙන්නවත් බෑ. මටත් නෑ. මටත් ඉඩ නෑ. මෙතන ගොඩක් හිරයිනේ. මේ කරල ඇතුලේ අපිට තවත් නම් ඉන්න බැරි වෙයි. ඕ, මට තවත් නම් මෙතන නිදා ගන්න බෑ. මට ඉඩ පොඩ්ඩක් හදලා දෙනවද? මම තමයි පොඩිම. ඒත් මටත් මෙතන හෙලවෙන්නවත් ඉඩ නෑනේ. එයාල එකිනෙකාට දොස් කියාගෙන අනිත් අයට අයින් වෙන්න කිව්වා. හදිස්සියම කරල පැලිලා දිග ඇරුණා. ඒ වගේම තද හිරු එළියත් ඇතුළට වැටුණා. අයියෝ, කවුද කරල ඇරියේ? මේක මහ විකාරයක්. ඇයි මට පාඩුව නිදා ගන්න දෙන්නේ නැත්තේ? අනේ කරලා බෝ වහන්නකෝ, මට මගේ ඇස් දෙකවත් අරින්න බෑ. දැන් ඒක කරන්න බෑ. සුභධර්මේ තමයි ඒක කළේ. ෂා, අපි කරල ඇරිලා. යේ, මට හරි සතුටුයි. ටික වෙලාවකට පස්සේ එයාලා හිරු එළියට හුරු වුණාම එයාලා එකිනෙකා ආපහු කතා කරන්න පටන් ගත්තා. මට හිතෙන්නේ මේක හොඳ අවස්ථාවක්. මොන වගේ අවස්ථාවක්ද? මෙතනින් එළියට ගිහින් ලෝකෙ දකින්න අවස්ථාවක්. ඒක හොඳයි කියලා හිතෙනවද? මට නම් හිතෙන්නේ ඒක අනතුරුදායකයි කියලා. අපි මේ විදියට කතා කර කර ඉඳලා ඇයි අපි අපේ වටිනා කාලේ නාස්ති කරගන්නේ? මට නම් එළියට ගිහින් මේ ලෝකේ ලස්සන දේවල් බලන්න ඕනේ. මම මේ කරලින් එළියට ගිහින් හුඟක් විනෝද වෙන්න ඕනේ. ඔය ඔයට ඕන දෙයක් කරගන්න. මට තව ටිකක් වෙලා නිදා ගන්න ඕනේ. අපි ඒකට අවස්ථාවක් දීලා බලමු. මේ කරල දාලා යන එක හොඳ අදහසක්ද? අපි මෙහි ගොඩාක් කල් හිටියනේ. අපි පිටත ලෝකෙ ගැන මුකුත් දන්නේ නැහැ. දැන් අපි මේ පුංචි කරලෙන් මිදිලා එළියට ගිහින් පුළුවන් තරම් සතුටින් කාලේ ගත කරමු. ටික වෙලාවක් මෙහෙම කතා කර කර ඉඳලා එයාලා තීරණය කළා කරලෙන් එළියට යන්න. එයාලා හිතුවේ මේක වික්‍රමයක් කියලා. ඉතින් ඒක කරන්න එයාලා තීරණය කළා. ඊට පස්සේ එක එක්කෙනා කරලෙන් එළියට පැන්නා. අයියන් තදින් අල්ලගන්න. මම නම් දන්නේ නැහැ අපි කොහෙටද යන්නේ කියලා බලාගෙන. පුළුවන් නම් මාව අල්ලගන්න. මම හිතන්නේ එහෙමට නිදා ගන්න හොඳ තැනක් හම්බ වෙයි කියලා. ඔයාලා කට්ටිය කොහෙද? මාව දාලා යන්න එපා. අනේ මේක ලිස්සනවා. එයාලා ඔක්කොම ගිහින් නැතර උනේ වැලි මුල ළඟ. එයාලට ගොඩාක් සතුටුයි. මොකද ලෝකෙ දකින්නේ පළවෙනි වතාවටනේ.
अच्छा मैं ना हरी मलासन आई ओ मैं इन्ने का मटे सातो टोई आपी कारले दाला आप एक ना हुंगा खोंदा तीर रने अकने द मटे दें नीता गन्नोने एक टो मटे होंदे तना खोया गन्नोने ए मैं बालन आपी मेच्चर का लिंदला तीन ने गहे उड़ा मत ये नात्ते ने ए आला मैं आलू तलो के गने टिकवेला वक कथा कला इतने इंगे पिरमिला में एक ओन में देख का अहा मैं मुंगे टा होंदा ही मगे कैटा पोले टा माम मैं आला वो दम्मा मगे गिदर गिनी अन्नोने ए पिरमिला मैं एकीन ने का एवा हुलगत्ता पालेवेनी मुंगे टा पाविला गया आहसे उड़टम अनित मुंगे टा वले टा ओहुव पिनुने वत ने ओ माम मेरन्ना यान्ने ඒ පිරිමිලා මෙයා එයාගේ කැට පොලෙන් දෙවෙනි තුන්වෙනි වගේම හතරවෙනි මුංගැටෙත් විසිකලා. කවුරු හරි මාව බේරගන්නකෝ. මාව කොහෙට වැටෙයිද දන්නේ නෑ. මේ පිරිමිලා මෙයා විනෝදෙට අපිව මරන්නයි යන්නේ. මම ප්‍රාර්ථනා කරනවා මට නිදා ගන්න පුළුවන් තැනකට මාව වැටෙන්න කියලා. ඊට පස්සේ පොඩිම ඇටේ උඩට විත්තා. ෂා මම් පියාඹනවා. හරියට සමනලෙක් වගේ. अने मगे दाईवे माव गिनी अन्ना मटोंगा कोंदटे जीवत तेन पुलु अंते नकटे। पोटीमा मुँगे टे गिंग वेटुने जाने ही ले अकलंगटे। ओ माव परिसमिंगे वटे बहुम इस्तुते। ओहु जाने लेन ऐतुले बेलुआ। ओहु देखका पुंच गैने लमे कैदे निदा अगिनी नवा। ऐय दिक्कत म कैसा? इतिन नए के अम्मा उत्साह कला ऐड क මේකෙන් වාට ශක්තිය ලැබෙයි ඉක්මනට සනීප වෙන්න. තමා වෙන්න අම්මේ මට හිතෙන්නේ මට අපහු කරන්න බැරි වෙයි කියලා. ඔයා ඔහොම නොකා හිටියොත් එහෙම දුව කොහොමද හොඳ වෙලා නිරෝගීව ඉන්නේ? මුං හිතේ දැක්කා අම්මා උත්සාහ කරන විදිය මේ පොඩි ළමයට කවන්න. ඒත් ඒ ගෑනු ළමයට කන්න බැරි වුණා ඇය අසනීපෙන් නිසා. ඒ නිසා අම්මා ඇයගෙන ගොඩාක් වද වුණා. රාත්‍රියේ ඇය නිදාගෙන ඉන්න අතරතුරේදී අම්මා ඇය වෙනුවෙන් ප්‍රාර්ථනා කළා. අනේ මගේ දරුවට උදව් කරන්න ඉක්මනට සනීප වෙන්න. ඇය මෙහෙම දුක් විඳින ඔම්මට බලාගෙන ඉන්න බෑ. මං ප්‍රාර්ථනා කරන්නේ ඇය ඉක්මනින් සනීප වෙන්න කියලා. මං හය දිනම ඔබෙන් මගේ දරුවා ගැන බලන්න. මුං ඇටේට ගොඩාක් දුක හිතුණා අම්මා ගැනයි දුව ගැනයි. මුං ඇටේ මහරෑ ජනේලෙන් කාමරය ඇතුළට ගියා. අහසේ පුරහඳත් පායලයි තිබුණේ. හඳි බෙරසත්තෙත් එක්ක මුංගැටේ සින්දු කිව්ව ගෑනු ළමයට ඇහෙන්න බෑම් 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 මම කියන සින්දු අහන්න බෑම් 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 මම කියන සින්දු අහන්න කවුද ඔයා දෙමඩ කටහඬක් ඇහුණා කවුද ඔයා මේ මම මම මෙහෙ මේ ජනේලේ ළඟ මේ වා කතා කරනවද මම මේ දැක්කමයි කතා කරන්න මුංගැටයක් මට සින්දු කියන්නත් පුළුවන් මම ඔයාට සින්දුවක් කියකේ හිටියේ හඳේ බෙර සද්දෙත් එක්ක හඳේ බෙර ඔව් එයා පුරාඳ වෙන කාලෙට බෙර ගහනවනේ ඒ දෙක මට හෙන්නේ නැහනේ මට හිතෙන්නේ ඔයා නම් විශේෂ මුංගිටයක් මේ ලෝකේ ඉන්න හැමෝම විශේෂයි ඒ වගේම හැම එකකම සංගීතේ අඩංගු වෙලා තියෙනවා අපි හොඳට සංසුන් වෙලා අහගෙන ඉන්න ඕනේ ඔයා ඇත්තටමද කිව්වේ මට හෙන්නේ නෑනේ හඳ පෙර ගහනවා ඒක ඇත්තටම වෙනවද මේ ලෝකේ ඕන දෙයක් කරන්න පුළුවන් ආ ඕ මට දැන් ඇහෙනවා පෙර සද්දේ ඒක තමයි මම කිව්වේ කරන්න බැරි කිසි දෙයක් නෑ කියලා නෑ ඇත්තටම එක දෙයක් තියෙනවා මට තාමත් කරගන්න බැරි ඒ මොකද්ද මගේ මේ අසනීපේ හොඳ වෙන්නේ නෑනේ ओहो एम कियान नेपा मम्म कवदाहरी मुंगेटें विनस वेनुआ वगेम ओयात आपहु ए वगेम इक्मनटम होंद वेनुआ ए तोया ताम पुंची मुंगेटेयक ने इसराड मुकुद वेन्ने अनिवार्येम मट पुलुवां ओया विश्वासे तियागन्न ओयाट ओन देयक करन्न पुलुवां ओया विश्वासे तियागने इन्न ओया इक्मनट होंद वेनुआ कियला होंदई मं करन्न ඊළඟ දවසේ පුංචි ගෑනු ළමයා නැගිට්ටාම ඇයට මතක් වුණා මුං ඇටේ එක කතා කරපුවා. ඇය ජනේලේ දිහා බැලුවා. ඒත් මුං ඇටේ හිටියේ නැහැ. ආ ඒක හීනයක් වෙන්නේ නැති. කොහොමද මුං ඇටේ කතා කරන්නේ?
ඇය ජනේලේ ළඟට ගිහින් ඒ ලස්සන උදෑසන දිහා බලාගෙන හිටියා. එළිය කොච්චර ලස්සනද? හරියට මොන්නට කිව්වා වගේමයි. මට විශ්වාස කරන්නත් බැ. මට දැන් ටිකක් සනීපයි වගේ. පුංචි මුංගෙටේ උත්සාහ කළා ඔහුගේ වචනේ ඒ විදිහටම රකින්න. ඔහු හිටියේ ජනේලෙන් එළියේ. ඊට ටික දවසකට පස්සේ ඔහු දූවිල්ලෙන් වැහුණා. ඊට පස්සේ ශීත කාලය ආවා. ඔහුට දූවිල්ල උදව් වුණා සීතලෙන් බේරෙන්න. ඒ වගේම ඔහු හැම දවසකම උත්සාහ කළා ඔහුගේ අරමුණට යන්න. මම මේ විදිහටම තව ටික දවසක් තරහගෙන හිටියොත් මට හිතෙන්නේ මට පුළුවන් මට ඕන දේ කරගන්න. මම කොහොම හරි මගේ පොරොන්දුව රකින්න. මේ පුංචි මුංගෙටේ සීතල දරාගෙන හිටියා. ඔහුගේ මුළු ශක්තියම යොදලා දේශුකුණේ වෙනස් වෙනකොට පුංචි මුංගෙටේ දළු දැම්මා. ඔහු ගහක් බවට පරිවර්තනය වුණා. පොඩි අතු දෙක තුනක් එක්ක මලුත් පිපුණා. එක දවසක් උදේ පුංචි ගෑනු ළමයාගේ අම්මා දැක්කා ජනේලේ ළඟ තිබුණු මේ මුම් පැලේ. "දුවේ මේ බලන්න, මුම් පැලේ කපේ ජනේල් පඩිය හැදිලා." "ඕ නියමයි. කොහොමද මේක පැලුනේ?" "ඔහු ඔහුගේ පොරොන්දුව රැකගත්තා අම්මේ. ඔහු පොරොන්දුව ඉෂ්ට කළා." "මොකද්ද? කවුද පොරොන්දුව ඉෂ්ට කළේ?" "මුම් ඇටය. ඔහු මුම් පැලයක් වෙලා දැන්. දැන් මට විශ්වාසයි මාත් සනීප වෙයි. ඔහුට වෙනස් වෙන්න පුළුවන් නම් ඇයි මට බැරි?" "ඔව් මගේ දුව, අනිවාර්යෙන්ම ඔය ඉක්මනට සනීප වෙයි." පුංචි ගෑනු ළමයා මුම් පැලේ දිහා බලලා හිනා වුණා. ඇයිගේ අම්මා මුම් පැලේට ස්තුති කරලා ඒක හොඳට රැක බලා ගත්තා.